රට පාලනය කරන රාජ්‍ය අසාර්ථක රාජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය අද වෙනසන යුගයක් යුක්තිය සාධාරණත්වය ක්‍රියාත්මක නොවන යුගයක් කැලෑ නීතිය රජේන නිසා තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියනකොට දෙපාරයි ඉල්ලන්න පුළුවන් කියලා කැලෑ නීතිය රජ වෙන නිසා තුන්වෙනි වතාවටත් ඉල්ලන්න පුළුවන් බොහොම කනගාටුදායක භයංකාර තත්ත්වය මේ අත්නෝමතික භාවය මේ ඒකාධිපතිත්වය මේ ආඥාදායකත්වය පරාජය කළ හැක්කේ ජන බලයට පමණයි එනම් එක්සත් ජාතික පක්ෂය අපේ පක්ෂයේ නායකත්වයේ තුලින් අනිකුත් සියලුම විරුද්ධ පක්ෂ ඒකරාශි කරගෙන මේ ආඥාදායකත්වය ඒකාධිපතිත්වය පරාජය කරන්නට මේ රටේ ඓතිහාසික ජන ගංගාවක් ශේෂ්ඨාධිකරණය වෙත යොමු කරලා තියෙනවා මොකද එක්තරා කණ්ඩායමක් පක්ෂයක් මේ පිළිබඳව කුතුහලයක් මතු කරා. එවැනි කුතුහලයක් මොනම ආකාරයකවත් තිය යුතු නැති නිසා ඒ සඳහා යොමු කරලා තියෙනවා. මේ තීන්දුව ලැබුණට පස්සේ අනිවාර්යයෙන්ම අතිගරු ජනාධිපතිතුමා ජනාධිපති මැතිවරණයක් මේ රටේ ජනතාවට ලබා දෙනවා. ජනාධිපති වැඩින්න ගැන හැමදෙනා කතා කරා. දැන් අපේක්ෂකයෝ එනවා. ගිය මාසේ කිව්වා රනිල් එනවා කියලා. ඊට පස්සේ කියනවා කරු එනවා කියලා. ඊට පස්සේ කියනවා චන්ද්‍රිකා චෞර රැජිනත් එනවා කියලා. නොයෙක් නම් කියනවා. අජිතුත් බලන් ඉන්නවා කකුල් මාට්ටු දාලා එන්නේ එකගේ කකුල නැදලා විනාශ කරන්න. රනිල් ආවත් දිනන්න පුළුවන්. බෑ. කරුවව කොහොමද එයිද? කාරුඩ දිනන්නත් බෑ. බෝක්කුවක්වත් නොහදපු චන්ද්‍රිකා අවුරුදු 10ක් පාලනවල ඉඳපු චන්ද්‍රිකාට කවදාකවත් දිනන්න බෑ අම්මේ තාත්තේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ පැරණි අයද කියනවා මාත්‍යක අමනාප වෙනවා චන්ද්‍රිකාට කිව්වට චන්ද්‍රිකා 2005 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිව ඡන්දෙ දුන්නේ නෑ. එතුමිය ඡන්දෙ දුන්නේ රනිල්ට. සතියකට වරක් රනිල් හම්බුණා. සතියකට වරක් රනිල් හම්බලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැතිවරණය සම්පූර්ණම බවා දුන්නා චන්ද්‍රිකා. රටේ ජනතාව ඉල්ලන්නේ වෙනසක් ඇතිකරන්න. දැන් අපි ඔක්කොම සැදී පැහැදීගෙන ඉන්නවා. හැමෝම බැලුවා UMP-ට විතරක් බෝලේ පාස් කරලා නිකන් ඉන්න. UMP විතරක් නෙමෙයි මේකට එන්නේ. ඉන්න කොල්ලෝ කුරුට්ටෝ නෙමෙයි මහදල ඇත්තුත් එකතු වෙලා සියලු පක්ෂ එකතු වෙලා මේ සැරේ මැතිවරණයට මුණ දෙන්නේ. බය වෙන්න එපා. ඒ අය බෙරිහන් දෙන්නේ කුඹලා මාළු ගිලලා. දැන් අපේ වෙලාව හොඳයි. බඹරේ කැරකෙන්නෙත් අපේ වැල්ලේ. අපේ ලොක්කා මෙහෙම මෙහෙම කරනකන් ඉන්නේ කට්ටිය බලාගෙන. දැන් ඒගොල්ලන්ගේ ඇතුලේ කචල්. අපේ පැත්තට මේ සැරේ ඉන්නේ දුසින් ගණන් නෙමෙයි. බුරුතු පිටින් ඕම් බලා ගන්නකෝ.